ඉතින් කාටවත් චාටර් වෙන්න නැතුව ඔයා හෙරොයික් ගහගන්න එහෙම නැත්නම් මාස්ටර් ගහගන්න ට්‍රයි කරා නම් ඔයා ක්ලික් කරලා තියෙන්නේ මරුම වීඩියෝ එක. හරිද? වීඩියෝ එක අවසානනකම් බලන්න. ඒ වගේම තමයි ගිය වීඩියෝ එකේ මම දැම්මා Cobra MP40 මල්ලි කෙනෙක්ට අරන් දෙනවා කියලා. Diamond 1500ක් මං එයාගේ ID එකට මෙවන්නම් කියලා giveaway එකක් තිබ්බා. ඉතින් මේ ඉන්නේ මේ මල්ලි තමයි. ඉතින් එයා ලයික් ලොකු ප්‍රමාණයක් අරන් තිනවා. ඉතින් මේ මල්ලිට ලයික් දාපු කොල්ලෝ සෙට් එකට තැන්ක් යූ කියනවා. ඉතින් මේ මල්ලිට කියන්න විදිහක් නැහැ නේ තැන්ක් යූ කියලා. ඉතින් ඔන්න මම කිව්වා මේ මල්ලිට සපෝට් එක දුන්නට ඔයාලා ඔක්කොටම තැන්ක් යූ මචං. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේ මල්ලි දාලා තියෙන කමෙන්ට් එක පට්ට දුක හිතන කමෙන්ට් එකක් දාලා තියෙන. ඉතින් ඒ වගේ කොල්ලොන්ට උදව් කරන්න ඔන්න මම පටන් ගත්තා. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකන් බලන් ඉන්න කට්ටියටත් ඔන්න චාන්ස් එකක් තියෙනවා ඩයමන්ඩ් 1000ක ගිව් එකක් දිනා ගන්න. ඉතින් මම ඒක කොයි වෙලාවෙ දායිද කියලා හරියටම කියන්න බෑ. ඉතින් ඔයා වීඩියෝ එක අවසාන වෙනකන් බලන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මම බැස්සේ ගොඩාක් දුර තැනකින්. හරිද? එනිමියෙක් නැති තැනකින් තමයි මම බැස්සේ. ඉතින් ඊට කලින් මම මතක් කරන්න කැමති ඔයාගේ ID එකට හරිද top up කරගන්න ඕන නම් event එනවා ඉස්සරහට super event. ඉතින් ඔයාට weekly membership, monthly membership, week light, super VIP මේ ඕන එකක් දාගන්න පුළුවන් ID එකටම. ඉතින් easy cash, bank, Binance මේ ඕන එකකින් ඔයාට top up කරගන්න පුළුවන්. ඉතින් අපිට comment එකක් දාන්න අපේ කොල්ල සෙට් එක top up කරගත්ත කොල්ල සෙට් එක comment එකක් අනිවාර්යයෙන්ම දාන්න සුද්දාගෙන් top up කරගත්ත කියලා ගැම්මට. ඉතින් ඔයත් ඔයාගේ top up එක දාගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට message එකක් දාන්න WhatsApp වලින්. ඉතින් subscribe 90000ට තව පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් ඉක්මනටම අපේ කොල්ල සෙට් එක subscribe 90000ට යන්න support එක දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාට පේනවා ඇති මම loot කරන්න මොනවද කියලා. ඉතින් වැඩිපුරම මම ගන්නෙ medikit තමයි. ඉතින් ඔයා පුළුවන් නම් gun එකේ උණ්ඩ තියෙනවනේ උණ්ඩ එක pack එකක් හරි හලලා මෙඩිකිට් වැඩිපුර ගන්න. ඒකට හේතුව මම ඉස්සරහට කියන්න. ඉතින් ගොඩක් අය දන්නේ නැති හේතුවක් තමයි ඕක. ඒකයි මම කිව්වේ. අනික තමයි මම දුරට බහින්න කිව්වේ ඇයිද දන්නවද? ඉතින් අපිට අර බයක් තියෙනවනේ. තව එනිමියෙක් මේක ඇතුළේ ඉඳීද? ඉතින් අන්නේ බය නැති කරන්න තමයි ගොඩාක් දුරට බහින්න කිව්වේ. ඉතින් ඔයාලා ලැජ්ජ වෙන්න එපා. බොටෙක් හින්දා අපි මේ ඈතට බහිනවා. ඉතින් ඒව හිතන්න එපා. අපිට මිනිස්සු කියන දේවල් වැඩක් නැහැ අත්තම කතාව. ඉතින් තමන්ගේ රෑන්ක් එක තමන්ට විතරනේ පේන්නේ. මේ අප් කරන විදිය ඉතින් ඒක අනිත් මනුස්සයට පේන්නේ අම්මට සිරි මූ වැඩෙත් තමයි කියලා තමයි පේන්නේ. හරිද? හැබැයි ඔයා රෑන්ක් එක අප් කරන විදිය දන්නේ ඔයා. හරිද? ඔයා විතරනේ දන්නේ. ඒකින්ද ඔයා බය වෙන්න එපා. ඉතින් ඔයාට තියෙන්නේ දුරකට බැහැලා. ඉතින් ඔයාට පේනවා ඇති මේ සෝන් එක ඇතුළෙත් මම පිස්සව කියලා ලූට් කරනවා. ඉතින් ඒකට හේතුව තමයි මං ගාව මෙඩි තියෙන හින්දා මම බය නැහැ. ඉතින් ඔයාට පේනවා ඇති මම මෙඩි එකතු කරනවා. මට දැක්කද අර අතන්ට ගියේ නැත්තම් මට ඒ කාසි ටික හම්බෙන්නෙත් නැහැ. ඉතින් ඔයාට ලොකු චාන්ස් එකක් තියෙනවා. ඉතින් හොඳට ලූට් කරගන්න. ඉතින් එනිමියෝ ගැන හිතන්න එපා. ඉතින් ළඟ ගහන ගන්නේකෝයි දුර ගහන ගන්නේකෝයි අනිවාර්යෙන්ම ගන්න. ඉතින් මේ දෙක නම් ෂුවර් ෂොට් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. හොඳ ගන් දෙකක් ඔයාට බැරි ගන් ගන්න එපා. ස්නයිපර් නම් ගන්නම එපා. ඔයා මොබයිල් ප්ලේ කරන කෙනෙක් නම්. හැබැයි ඔයාට ස්නයිපර් සුපිරියට ගහන්න පුළුවන් නම් ගත්තත් කමන්නේ. ඉතින් මමත් ඉස්සර මෝඩ වැඩේ කරා. අර ස්නයිපර් ගහන්න ආසාවට අර ගහ ගන්නත් බෑ. හරිද? මෝඩයා වගේ ගන්න ඊට පස්සේ කනවා. ඉතින් ඒකින්ද ඔයාට පුරුදු ගන්නෙක් ගන්න සයිලෙන්සරයක් හොයාගන්න පුළුවන් නම් උපරිම ට්‍රයි එකක් දෙන්න සයිලෙන්සරයක් හොයාගෙන ආතල් එකේ. ඉතින් ඒ වගේ තමයි මේ වගේ ඕපන් තැන් වලට ඔයා යනවා නම් මෝඩයා වගේ කඩාගෙන බිඳගෙන යන්න එපා. ඔය වගේ ෂිප් ලයින් එකේ කෙල්ලිලා වගේ යන්න. ඒතර වට කායින්වත් කරදරයක් නැහැ. හැබැයි එනිමියෙක් යට හිටියොත් දැක්කොත් නම් ෂොට් එක දෙනවා. ඒකින්ද පොඩ අවධානයෙන් ඉන්න. ඉතින් ෂිප් ලයින් එකේ බහිනකොට ඔය වගේ මගින් බහින්න. ඒකට හේතුව මම කියන්න. ඔයාලට මතක ඇති මම ට්‍රික් එකක් ගෙනාවා. ලෑන්ඩ් මයින් ට්‍රික් එකක්. ඉතින් ඒකේ මම ෂිප් ලයින් එකේ අර බහින තැනට ගානට ලෑන්ඩ් මයින් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි එනිමියොත් හිතන්නේ. ඒකින්ද ඔයාලා ඒකත් ඔළුවේ තියාගන්න. ඉතින් හැමතිස්සෙම මැප් එක පාවිච්චි කරන්න. තව ඉස්සරහට අපි කොච්චර දුර යන්න ඕනේද? එතකොට ඔයාලට පේනවා ඇති තව එනිමියෝ කී දෙනෙක් ඉන්නවද? මේ වගේ දේවල් ඔයා හොඳට මීටර් කරගන්න. ඉතින් මේ මැච් එක විශේෂයි. මොකද්ද? ඉතින් බොට් මැච් එකක් තමයි මට සෙට් වෙලා තින්නේ. ඉතින් මම දැන් මේ වීඩියෝ එක රෙකෝඩ් කරගන්න ඕන හින්දා මම ඉතින් ෂේප් එකේ හැංගි හැංගි තමයි ගියේ. හරිද? පස්සේ තමයි මට මීටර් උනේ. තාම මට මීටර් නැහැ මේක බොට් මැච් එකක් කියලා. ඒ කියන්නේ රෑන්ක් එකේදී හම්බෙන්න පුළුවන් කොල්ලෙක්ට හම්බෙන්න පුළුවන් සුපිරිම වාසි මැච් එකක්. මට ඒක පෙන්නන්න ඔය පේනවනේ හැම තැනින්ම තියෙනවා. ඉතින් මම මෝඩයා වගේ ඔහි යනවා. මං හිතන්නේ අකෝ මෙච්චර තියලත් ඇයි වැදුන්නේ නැත්තේ. ඉතින් වඩ පේනවා ඇති ඔය හැම තැනම එනියෝ වෙඩි තියා ගන්නවා. ඉතින් අතන්ටත් එනිමෙක් ඇවිල්ලා. ඉතින් මං හිතුවාකෝ සුපිරියක්. දැන් ඉතින් මේ එක කිල් එකකුත් දාගත්තා. තාම මීටර් නෑ මට මේක බොට් මැච් එකක් කියලා. ඉතින් මේක වැටිච්ච විදිය මට හිතා ගන්නත් බෑ.
දිවට පීන ඇති මංහිතන්න මම ලකී මචන් හරිද ඉදිව මට තියන්න ගලින් වෙනවුන් තියෙනවා ලකී ගැත මචන් මේ වගේ වීඩිය එකක් රෙකෝඩ් කරගන්න හරි කලාතුරකින් තමා සෙට්ටෙන්නේ ඉතින් මට චාන්සෙන් හම්මුණ රෙකෝඩ් කරන්න ඔය මට පිටිපස්සෙ නුත් ගිහිලා තියෙනවා එක්ක මට ඒත් මීටර නැහැ ඔන්න දැන් තමා මට මීටර උනේ මේක බොට් මැච් එකක් වෙන්න ඇති කියලා ඉතින් මම හිතුවා මේ ක්ලාසික් මැච් එකක් කියලා හරිද ඉතින් ඔය වගේ චාන්සුත් ඔන්න ඔයාලට හම්බෙනවා ඉතින් බය වෙන්න එපා ඉතින් ඔයාලා ඔයාලට ප්ලේ කරගන්න බැරි නම් හරිද රෂ් කරන්න බැරි නම් ඔයාලා මෙන්න මේ වගේ ගෙවල් වල හැංගිලා බලාගෙන ඉන්න එනිමි එක්කෙනකම් ඔන්න ඔය විදිහට වෙලා ආතල්ලගේ ඔන්න ඔය විදිහට එනකම් බලන් ඉඳලා ඩෝන් ගාලා දෙන්න ඉතින් එහෙම හරි කමන්න වගේ රෑන්ක් එක අප් කරගන්න පුළුවන් නම් ඔච්චරයි ඊට වඩා පිටින් මම රෑන්ක් එක අප් කරන්න මම හිතුවේ මේ ඇත්තටම මේක මේ ක්ලාසික් මැච් එකක් කියලා ඉතින් මම අතෑරලා තමයි හිටියේ රෙකෝඩ් එක ඔටෝ වැටෙන හින්දා ප්‍රශ්නෙකුත් නැහැ ඉතින් මං කරපු වැඩේ මෙන්න මේ හරීදි වගේ මේ ස්ක්‍රීන් රෙකෝඩර් එකකුත් දාගත්තා ඉතින් සමහරක් අය කියන බලා අපෝ මේ ක්ලාසික් මැච් එකක් මේ ගහන්න කියලා. ඉතින් බලමුකෝ ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයා රෑන්ක් එක අප් කරනවා නම් සරලම දේ තමයි දුරින් බහින්න. දුරින් බහැලා බය නැතුව ලූට් කරගන්න පුළුවන් තැනකට බහැලා ලූට් කරගන්න. ඉතින් සමහරක් වෙලාවට ඔයා වගේම මොලේ දින කොල්ලෙක් ඒ පැත්තේ පොඩක් සැරිසරන්න පුළුවන්. එතකොට මූන්ට මූණ ගහන්න පුළුවන්. එතකොට ඉතින් පොඩ්ඩක් වැඩ කිට දාලා ගහන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ලැග් ෆෝන් එකක් තිබ්බත් මේ ට්‍රික් එක තමයි හොඳම ට්‍රික් එක. ඉතින් මම ඉස්සර රෑන්ක් අප් කරන්න මෙන්න මේ විදිහට තමයි. ඉතින් දැනුත් හෙරොයික් ගහ ගන්නකම් මේ විදිහට තමයි රෑන්ක් අප් කරගන්නේ. මොකද කාටවත් චාටර් වෙන්න බෑ මචං. මොකද ගොඩක් අය අපිව මචං කපනවා. හරිද? කපනින්ද මට ඔය වැඩේ වුණා. දැන් YouTuber කෙනෙක් හින්දා කට්ටිය group වලට ආවට ඉස්සර ඉන්නේ නැහැ ගණන්වත් ගන්න මේ මොකෙද්ද මේ කියලා බලනවා. ඉතින් ඔයාටත් ඒ හැංගීම ඒ විදිහටම තියෙනවා නම් බය වෙන්න මචං. තමන් ඉපදුනේ තනියම තමන්ගේ ගේම තමන් තනියම ගහන්න ඕනේ. ඉතින් ඒක තමයි ඇත්ත. ඉතින් ඔයා සපෝට් එක දෙන්න පුළුවන් අයට සපෝට් එක දෙන්න. ඔයා හෙරොයික් ගැහුවාම ඔයාගේ යාළුවා ඔයාට ඉල්ලනවා අනේ මචං මාත් එක්ක වරෙන් හෙරොයික් ගහන්න කියලා. අන්න යන්න යාට උදව් කරන්න. ඉතින් වාඩ පේන ඇති මම කිල් දාන විදිය. දැන් මම මීටර් කරන් ඉන්නේ අපෝ මේක බොට් මැච් එකක් කියලා. ඉතින් මම මේක අතෑරලා හිටි මම මේක නිකන් ආතල්ලයට ගහුවේ මම දන්නවනේ කොහොමත් වෙඩි වදින්නේ නැහැ කියලා. කොච්චර එනිමියෝ තිබ්බත් වෙඩි වදින්නේ නැහැ කියලා මම දැන් හෙඩ් ගහන්න තමයි ට්‍රයි කරන්නේ. අනිත් දේ තමයි හොඳට මතක තියාගන්න ඔයා මැච් එකකට යද්දි හරිද? අපයාගේ තියෙන ප්‍රශ්නයක් තමයි හෙඩ් ගහන්න යනවා. හරිද? ඔයාට හෙඩ් ගහන්න පුළුවන් නම් ගහන්න. හරිද? ඔයාට හෙඩ් ගහන්න බැරි නම් මට වගේ මං වගේ බොටෙක් නම් මේ හෙඩ් ගහන්න ට්‍රයි කරන්න එපා. හරිද? අර දැක්ක හෙඩ් කියද කියන්න විතර යවන හෙඩ් යනවා. ඉතින් ඔයා හෙඩ් ගහන්න ට්‍රයි කරන්න එපා BR මැච් වලදී. මොකද CS වලට වැඩිය BR වැඩෙක් කෙන එක තමයි වටින්නේ. ඇත්තම කතාව. හරිද? ඔයාලා BR රීජන් එකේ නිකන් ෆස්ට් ප්ලේස් වගේ වා ඉන්නවනම් හරිද? ඔයාට තියෙන තැන ආයිතින් කියලා වැඩක් නැහැ. ඉතින් වා හොඳට ප්ලේ කරලා ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ලබන පාරවත් මම රීජන් යන්න බලාපොරොත්තු වෙනවා. හොඳට ප්ලේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දවස්වල වැඩ තිබ්බ හින්දා මට බැරි වුණා. තාම හෙරොයික්වත් ගහලා නැහැ ඇත්තම කතාව. හැබැයි මම තව දවස් දෙකකින් හෙරොයික් ගහනවා. ඉතින් මගේ ID එක තමයි මේ තියෙන්නේ. මම පල්ලෙහින් දාන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මම කිල් කීයක් දාලාද කියලා. කිල් 12යි. ඉතින් ඔන්න බූයක් ගැහුවා. ඉතින් මේක සමහරක් අය ගියා බොරු කියලා. හරිද? ඔන්න මම පෙන්නන්නම්. හරි හොත් වෙලා ගන්න රිපෝට් එක දාගත්තා ඉන්නේ. ආයි මේ කොටසම තමයි යා. ඔන්න මම බූයක් ගැහුවා. මට පේනවා ඉතින් ප්‍රමාණය එතකොට කොහොම වැදෙන හරි සමහරක් අය කියන බලන එහෙම හරි ඔන්න මම දැක්කොන ඔන්න බෑන් මැච් එක හරිද පොයින් ගන්න ඔන්න වැඩි වෙච්ච වැඩිල්ල බලන්න කොහොමද අන්න ගැම්මක් තමයි නේද ඉතින් ඔයත් ඔය විදිහට try කරලා බලන්න ඉතින් සෝලෝ ගහන්න පුළුවන් තරම් සෝලෝම අප් කරන්න හෙරොයික් ගහ ගන්නකම්ම ඉතින් හරි giveaway එක ඔන්න මම කියන්නම් ටග් ගාලා ඔයාලා comment එකක් දාන්න ඔයාගේ හෙරොයික්ද ඔයා ඉන්නේ එහෙම නැත්නම් diamond 2ද මොකද්ද ඔයාගේ rank එක කියලා අනිවාර්යයෙන්ම comment එකක් දාන්න වැඩිම like තියෙන කොල්ලට අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් 1000ක් දෙනවා මේ දුන්නා වගේම ඩයමන්ඩ් 1000ක් දෙනවා ඉතින් ඔයා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයා ඉන්නේ හෙරොයික් ගහලාද ඔයා ඉන්නේ මාස්ටර් ගහලාද එහෙම නැත්නම් ඔයා ගෝල්ඩ් 1ද ඉන්නේ ප්ලැටිනම්ද මොකද්ද කියලා අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න වැඩිම ලයික් තියෙන කොල්ලට අපි දෙනවා ඩයමන්ඩ් 1000ක් ඉතින් මේ විදිහටම දෙනවා ඉතින් වීඩියෝ එක අවසන් කරනකම් බලපු සෙට් එකටම thank you එහෙනම් මේ වගේම වීඩියෝ සෙට් එකම හැමෝටම අදරයි bye bye